අද අපි පින්තූරයක් ගැනීමේදී ප්‍රධාන වැදගත් කොටස් වලින් එකක් ගැන සාකච්ඡා කරන්න යන්නේ. ඔබ අහලා ඇති ඇපචරය ගැන. මොකක්ද මේ ඇපචරය කියන්නේ? ඇපචරය ගැන සරලවම කිව්වොත් කැමරාව තුළට ආලෝකය ලබා දෙන සිදුරටයි අපි ඇපචරය කියලා කියන්නේ. එහෙම නැතිනම් කාච ව්‍යුරයයි. මේ සීරු මාරු කිරීමෙන් අවශ්‍ය තරමේ ආලෝකයක් කැමරාව තුළට ලබා ගන්න පුළුවන්. මේ අපි ජනේලයක් කියලා හිතමු. විවෘත කරන ප්‍රමාණය පිළිබඳවයි කතා කරන්න වෙන්නේ. එම ප්‍රමාණය අප ඇපචරී ප්‍රමාණය ලෙස හඳුන්වනු ලබනවා. අපිට ජනේලයකින් එන ආලෝකය අපිට කැමති ප්‍රමාණයෙන් වෙනස් කරගන්න පුළුවන්. ජනේලය විශාලව ඇරියොත් අපිට විශාල ආලෝකයකුත්, ජනේලය ටිකක් ඇරියොත්, එහෙම නැත්නම් ජනේලයේ පියන්පත් අඩුවෙන් ඇරියොත් අපිට අඩු ආලෝකයක් ලබා ගන්න පුළුවන්. මේ ඇපචරී ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහටමයි. ඇපචරය විශාලව විවෘත වුණොත් ඇපචරෙන් අපට ලැබෙන ආලෝකය, කැමරාවට ලැබෙන ආලෝකය විශාල ආලෝක ප්‍රමාණයක් ලැබෙනවා. සිදුර කුඩා නම් එයින් ලැබෙන ආලෝකය කුඩා ආලෝකවි ලැබෙන්නේ. විශාල කාච විරයකින් වැඩි ආලෝකයක්ද කුඩා කාච විරයකින් කුඩා ආලෝකයක්ද ලැබෙනවා. මෙම ඇපචරයේ ප්‍රමාණයන් F අංකෙන් නිරූපණය වෙනවා. මෙහි වෙන්න රූප සටහනක් ඔබට F වගේ පිළිබඳව සම්මත අනුයාතයන් දැකගත හැකි. ඔබට පෙනෙනවා ඇති ඒ කුඩා මාගය F 1.4. එවිට ඇපචරයේ විෂ්කම්භය විශාල වී ඇති බව. ක්‍රමයෙන් F වගේ විශාල වන විට F 22 දක්වා පැමිණෙන බව. එවිට ඇපචරයේ විෂ්කම්භය කුඩා වන බව. එනම් ඔබට පැහැදිලි ඇති විෂ්කම්භය විශාල වී ඇපචරය තුළින් සෙන්සරය තුළට වැඩි ආලෝකයක් ලැබෙන්නේ F අගය අඩු ගයක් නැතිනම් කුඩාම ගයක් ගන්නා විටදී බව. ඔබ වෙළඳපළේදී දකින ලබන කාචයන් නොඑක් F අගයන් වලින් යුතුවනවා. උදාහරණයක් ලෙස ඔබ දකින රූපයේ මා කාච නැතොත් ලෙන්ස් 4ක් පෙන්වනවා. මෙයින් දෙකක් ස්ථිර කාච නැතොත් ප්‍රයිම් ලෙන්ස්. දෙපැත්තේ ඇති ලෙන්ස් දෙක එම වර්ගයේ ලෙන්ස් දෙකයි. එකක් නිකෝන්, අනික කැනොන්. එයි උපරිම කාච විවරය F 1.8. මේ බව කාච බඳයේ හෝ කාච මුනතේ සටහන් කර තිබෙනවා දැකිය හැකි. ඉතිරි කාච දෙක සීරු මාරු කළ හැකි නැතිනම් ටෙලිෆොටෝ වර්ගයේ කාච වේ. මේ දෙකම නිකෝන් වර්ගයේ කාචයි. මේවා F 3.5 හෝ F 5.6 උපරිම කාච විවරයක් ලබා දෙනු ලබනවා. අනුයාත F වගේම දෙකක් අතර ආලෝක වෙනස ස්ටොප් එකක් ලෙස හඳුන්වනු ලබනවා. උදාහරණයක් ලෙස F 5.6 ඇපචරයේ වූ ලෙන්ස් එක F 8 ඇපචරයේ යෙදීමින් කලින් සෙන්සරයට ලද ආලෝකයේ භාගයකින් අඩු වෙනවා. එය ස්ටොප් එකකින් ආලෝකය අඩු වූයයි කියනු ලබනවා. එලෙසම ඔබ F 5.6 සිට ස්ටොප් දෙකකින් ආලෝකය අඩු කිරීමට ඇපචර අගය F 11 දක්වා ගෙන ආ යුතු වෙනවා. එලෙසම ඇපචර අගය 5.6 සිට ඔබ ස්ටොප් එකකින් ආලෝකය වැඩි කර ගැනීමට ඇපචර අගය F 4 දක්වා අඩු කළ යුතු අතර කලින් ස්ථානයට වඩා මෙහිදී සෙන්සරේ මතට ආලෝකයේ දෙගුණයක් ලැබෙනවා. ඇපචරය ගැන කතා කරන විට ශේස්ත්‍ර ගැඹුර ගැන කතා නොකර බෑ. ඇපචරයේ විෂ්කම්භය විශාල නම් ශේස්ත්‍ර ගැඹුර කුඩා වන අතර එහිදී ගන්නා ඡායාරූපවල පසුබිම බොඳ වී සටහන් වෙනවා. ඇපචරයේ විෂ්කම්භය විශාල ලෙන්ස් ස්පීඩ් ලෙන්ස් ලෙස හඳුන්වන අතර ඒවා මිලිනුත් ඉහළ අගයක් ගන්නවා. අඩු ආලෝක තත්ත්වය යටතේ ඡායාරූප ගැනීමටත් වේගවත් වස්තුන්ගේ නිශ්චල ඡායාරූප ගැනීමටත් එවැනි ලෙන්ස් වැදගත් වෙනවා. ඔබට පෙනෙන මේ පින්තූරයෙන් ශේස්ත්‍ර ගැඹුර පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙහිදී ඔබට F 1.8 සිට F 22 දක්වා F ස්ටොප් වලදී කැමරාවේ හැසිරීම වෙනස් වන ආකාරය ඉහළ පින්තූර පෙළින් දැකගත හැකි වෙනවා. එමෙන්න පහලින් පෙනෙන වීඩියෝවෙන් ශේස්ත්‍ර ගැඹුර වෙනස් වන ආකාරය උදාහරණයක් ලෙස ඔබට දැකගත හැකි වෙනවා. මීළඟ වීඩියෝයෙන් අපි ෂටරය, එහෙම නැත්නම් ద్వාරය ගැන කතා කරනවා. ඔබ
අප ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔබගේ ප්‍රශ්න හා ගැටළු ඇතනම් අප වෙත යොමු කරන්න.